දිවිතුරා කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ සමාධි වගේ මඟස්ති විවාහ වෙලා කොහෙද යන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කරන්න සූදානමක් ඇති කරගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න වාටත් අවස්ථාවක් ඕනනම් එහෙනම් මගේ channel එක subscribe කරමින් මාත් එක්කතු වෙන්න කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් ඔයත් එක්ක මම මෙන්න මේ වගේ දෙයක් ගැන මේ මොහොතදී කතා කරන්න ලෑස්ති වෙනවා. සමාධි අවුරුදු ගානක් හිණ දැකපු දෙයක් තිබුණා. සමාධිට ඕන කරේ එකම එක දෙයයි. ඒ තමයි ඇත්තටම අගස්තිත් එක්ක තමන්ගේ දරුවත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න. පරපතිවල එසෙම් වහ කර ගන්න තිබුණා. ලස්සන ජීවිතයක් සමාධියේ ලබා ගන්න තිබුණා. හැබැයි ඒ වුණත් සමාධි වෙන ආදරයක් ගැන කොයි වෙලාවකවත් හිතුවේ නැහැ. සමාධි හැමදාම ආදරේ කරේ අගස්තිටනේ. ඉතින් ඒ ආදරේ හැමදාමත් තියාගෙන දිගින් දිගටම ඉන්නට තමයි මේ හැම තිස්සෙම උනන්දුවෙන් කටයුතු කරේ කියන කාරණය අපිට පෙන්වා දෙන්නටත් පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක පැහැදිලිවම කතා කරන්න උත්සාහ කරමින් ඉන්නේ. කොහොමනත් මේ වෙලාවෙත් තව දෙයක් ගැන මෙතනදී වාතය කතා කරන්න පුළුවන් කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට උනන්දුවක් ඇති කරගන්න කියන කාරණය. මම මෙතනදී ඔයත් එක්ක කාරණා රසකදී කතා කරනවා. ඉතින් දැන් ඉතින් සමාධිය හිතපු විදියටම ඇත්තටම තමන්ගේ ආදරය තමන්ට අයිති කරගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම කියනවා නම් අගස්තිගේ සමාධි විවාහයක් දැන් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය කොහේ යනවා ඇත්ත? ඇත්තටම විවාහයෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේ කට්ටිය යන්නේ මෙන්න මේ වගේ ගමනක් කියන කාරණය තමයි අද වීඩියෝ එක හරහා මට කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්න කැමති වෙනවා. අනිවාර්යයෙන්ම ලොකු මතක් කිරීමක් මෙතනදී සිද්ධ කරන්න ඕනි කියන කාරණයත් අපිට වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්න කැමැත්තකුත් තියාගෙන ඉන්නවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගත්තේ. ඇත්තටම මේ කට්ටිය යන්නේ දැන් කොළඹ මෙංගොල් ස්ථිරවම ඉන්නවනේ. ඉතින් අනිත් එක නෝරෙලිගෙත් ගිහින් වැඩකුත් නැහනේ. ඉතින් ඇත්තටම මේ පවුල කට්ටිය සතුට සමරන්න යන්නේ විදේශ රටකට වෙන්න පුළුවන්. ඇත්තටම කියනනම් විදේශ රටකට සමාධිවත් ඊශවත් ගිහින් නැති නිසා අගස්ති ඇත්තටම කාලෙකට කලින් අර සමාධිත් එක්ක ඉන්දියා කියන්නේ අන්න ඒ වගේ ගමනක් මේ සැරෙත් සංවිධානය වෙලා ඇති කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක පැහැදිලිවම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න කියන කාරණාව ඔන්න මම මෙතනදී ඔයත් එක්ක කතා කරමින් ඉන්නට සූදානම් වුණා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට ඔන්න අවස්ථාවක් හදාගත්තේ කියන එක මතක් කරනවා.